समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। तन्हाय जायति शोकोति। ऑस्ट्रेलिया विहि बौद्ध सांस्कृतिक मध्यस्थानीय विशीन जनवरी पलविनिदा दिदास विसी हतरे ए निमित्तें तमाई अद दवस वेंकरनु लब तिबेन धर्मदेशनाव विशेषेन पवत्तनु लबन्ने ए निसा विशेषेन में श्रीलंकावे इंदला ऑस्ट्रेलियावेहि पदिंचियट गिय भवतुन श्रीलंकाव पिलिबंदव रटक हेटियट जातियक हेटियट ආගමක් හැටියට හිතලා ඊටාම විශිෂ්ට මෙහෙවරක් කරමින් රට පිළිබඳ හිතමින් රට පිළිබඳව සංවේදීව කල්පනා කරමින් කටයුතු කරන බව පේනවා. කාරුණික පින්වත්නි මේ වෙනකොට රට හැටියටත් අපි උග්‍ර අර්බුදයක මූණ දීලා සිටින නිසා ඒකටත් අදාළව මේ धर्म मातृकाव साकच्चा किरीमट बलापुरुत्तुवेन विशेषेम दिदास विसी हत्तर अलुत्तवरुद्ध खेटीट पटंगन्न कोट पुद्गलेक वशेनुत कुटुंबयक पौलक वशेनुत रटक वशेनुत अपी जातियक वशेनुत सितिय युतु विधिहक्तिया ए सितिय युतु विधिह तमाई ආපසු හැරී බලන සිංහාවලෝකණය සහ අනාගතය සඳහා සැලසුම් සකස් කිරීම කියන කාරණාව. අපි ගෙවුණු වසර ඇතුළත ලද සියලුම පරාජයන් සහ ජයග්‍රහණයන් අපිට තක්සේරු කරලා සම තක්සේරුවකින් ඇත්ත ඇති සැටියෙන් බැලිය යුතු වෙනවා. එහිදී අපි අප සතුව තියෙනා වූ सरल दृष्टिकोणयांगेन वियुक्त वेला मेद इंदला बेलिया युतु वेनवा अपिट वेच्च दी मुकद्द केला हरियट तेरुंगांडना पौलक हेटीटा तेहमाई देदास विसी तुन वसरे पुद्गलेन हेटीटा अपिलबापु जयग्रहण अपिलबापु आर्थिक लाभ अपिलबापु समाजमय लाभ अपिलबापु कीर्तीन अपि समत उनु विभाग सियल्ल कल्पना करला बेलीमत ඒ වගේම අපි ලද අපකීර්තිය අප ලද පරාජය අපි ලද පාඩු මේ සියල්ල පිළිබඳව තක්සේරුවක් ඇවිදilla 2024 අවුරුද්දේදී මේ සියල්ලක් නොවෙන්නත් ඒ කියලා කියන්නේ අපට සිද්ධ වෙච්ච අපවාද අපරාධ අපකීර්ති පාඩු අලාභයන් පිළිබඳව අව탁සේරුවක් අපි ගාව කරන්නේ නැතුව ඒ පිළිබඳ සම 탁සේරුවකින් එය නැවත නොවීමටත් ඒ වගේම අපි ලද ජයග්‍රහණයන් මොනවා හරි තියෙනවා නම් ඒ සියල්ල එලෙසම ඉදිරියට ගෙන යාමටත් කියන කරුණ පිළිබඳව ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවට පදිංචි වෙලා ගිහින් එහි සිට කටයුතු කරන ඔබ සැම ඉතාමත්ම හොඳින් අවධානයෙන් කටයුතු කළ යුතුව තියෙනවා. ඔබගේ දියුණුව රඳා පවතින්නේ ඒ අනුව ඒ අතීත අනුස්මරණය විසින්. මග්නිසාදයට අතීත අනුස්මරණයෙහි තියෙනවා පශ්චාත්තාපය කියලා කොටසක්. ඒ පශ්චාත්තාපයෙන් කවදාක්වත් වැඩක් වෙන්නේ නැහැ. හැබැයි සමතක්ෂේරුවකින් අතීතයේ පිළිබඳ සමතක්ෂේරුවකින් අපිට පුළුවන්කම තියෙනවා අනාගතය සඳහා පෝෂණය ලබා ගන්න. කාරුණික පින්වත්නි දවසක් සැලසුම් කරන එකත් අවුරුද්දක් සැලසුම් කරන එකත් දෙවිධයි. एक अरमुनु सह परमार्थ कियन गणे हिला विग्रह करगंड पुलुखा ओब दन्नवा अरमुनु सह परमार्थ वलट इंग्रीसियन कियन्ने एम्स ऑब्जेक्टिव्स कियला
යම්කිසි පුද්ගලයෙකුට සාධනීයව අරමුණු සාක්ෂාත් කරගන්න පුළුවන් නම් නිරායාසී පරමාර්ථ සාධනයක් කරා යන්න පුළුවන්කම තියෙනවා. නිරායාසී පරමාර්ථ සාධනය යන්නේ අදහස් කරන්නේ කුමක්ද? අපිට aims objectives කියන වචන දෙකේ aim කියලා කියන තැනට යන්න බෑ. අපිට පුළුවන් objectives සාධනය කරගන්න. තවත් විදිහකින් කියනවා නම් පරමාර්ථය සාධනය කරගන්න බෑ අරමුණු සාධනය කරගන්නේ නැතුව. ඒක මොකක් වගේද? අපි හිතමුකෝ මලක්. ඒ මලේ කෙමිය සහ පෙති වෙන වෙනම අරමුණු නම් මල තමයි පරමාර්ථය කියලා කියන්නේ. එතන යමෙකුට පෙති සහ කෙමිය සාධනය කරගන්න පුළුවන් නම් සාක්ෂාත් කරගන්න පුළුවන් නම් මල නම් ඌ පරමාර්ථය සාක්ෂාත් කරගන්න ඌමනාවක් නේ. අල්ල සහ ඇඟිලි සාර්ථක කරගන්න පුළුවන් නම් අත සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන්න ඌමනාවක් නැහැ. ඔබ දන්නවා සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරහත්. අපි ආර්ය මාර්ගයේ ගමන් කරනවා නම් සෝවාන් වෙන්න ඕන, ඊගාවට සක්‍රදාගාමි වෙන්න ඕන, ඊගාවට අනාගාමි වෙන්න ඕන, ඊකට අරහත් වෙන්නට ඕන. දැන් නිවන් කියන්නේ කොකටද? අන්න දැක්කද? පරමාර්ථ හතර සාධනය වෙච්චහම අරමුණ નિરાයාසයෙන් සාර්ථක. අරමුණ තමයි නිවන කියලා කියන්නේ. අපි විභාගයක් ගමු. අපි උදාහරණයක් වශයෙන් ගමුකෝ. බැචලර් ඩිග්‍රී එකක්. ප්‍රථම උපාධියක්. බැචලර් ඩිග්‍රී එකක් ගන්න නම් ප්‍රථම වර්ෂය, දෙවෙනි වර්ෂය, තෘතීය වර්ෂය, සිවවන වර්ෂය කියලා එහෙම නැත්නම් ෆස්ට් ඉයර්, සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර්, ෆෝත් ඉයර් කියලා ඉයර්ස් වලට අයත් ප්‍රශ්න පත්‍ර සමත් වෙන්න ඕනේ. එතකොට ඒකෙන් පස්සේ හම්බ වෙන එකට තමයි බැචලර් කියලා කියන්නේ. අතර ශාස්ත්‍රවේදී හරි වාණිජ විද්‍යාවේදී හරි විද්‍යාවේදී හරි උපාධියක් ලැබේ. ඒ විද්‍යාවේදී කියලා උපාධියක් නැහැ. මේ උපාධියක් තියෙන විභාගයක් නේ. ඒක නිසා පරමාර්ථය සාධනය වෙන්නේ નિરાයාශයෙන් අරමුණ තමයි සාර්ථක කරගන්න ඕන ආයාශයෙන්. අතර අරමුණ ආයාශයෙන් පරමාර්ථය નિરાයාශයෙන්. ඒක නිසා අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් ලබන මොහොතේදී අපි අතීතය පිළිබඳ පශ්චාත්තාප වීමත් අනාගතය පිළිබඳ සැලසුම් සකස් කිරීමේදී හීන මාලිගා තබා නොගැනීමත් වැදගත්. වරක් බුදු පියාණන් වහන්සේ හමුවට යන මානවකෙක් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මේ බොහොම මනරම් විදිහට ජීවත් වෙන්නේ ඇයි කියලා. කරුණු දෙකක් තථාගතයන් වහන්සේ කියන. අතීතං නානුසෝචಂತಿ නප්පජප්පಂತಿ නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදති කියලා. මේකේ තේරුම තමයි යම්කිසි පුද්ගලයෙකුට පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන් සහ අනාගතයේ හීනමාලිගා හදන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒ තැනත්තට ඇත්තම කිව්වොත් ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කියලා. මනරම් විදිහට ජීවත් වෙන්න පුළුවන්. ශාරීරිකව පියකරුව ජීවත් වෙන්න පුළුවන්. මානසිකව සැනසෙල්ල ජීවත් වෙන්න පුළුවන්. දැන් අතීතං නානුසෝචಂತಿ කියන්නේ පශ්චාත්තාපයයි. අතීත අනුස්මරණේ නැත්තං අතීතයේ එන මතකයන් ගඳන. අතීත මතකයන් සුවඳ නැත්තං අතීත මතකයන් ඇත්තටම අපිට සිත් සතුටු කරවන්නක් නොවේන. පශ්චාත්තාපය. තේම විලායම තැවි තැවි ඉන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි අනාගතය හීනමාලිගා ගොඩකින් යුක්තන. ඒ හීනමාලිගාව සාක්ෂාත් කරගත නොහැකි ඉලක්කයක් නම් ඒෙන් කවදාක්වත් අපිට ඉරහඳ අතගාන ඉලක්කයකට යන්න බැරි වෙනවා. ඒක නිසා 2024 සැලසුම් සකස් කරනකොට ඉරහඳ අතගානවා වගේ සැලසුම් සකස් නොකළ යුතුයි. රටක් හැටියටත් අනාගත සැලසුම් යෝජනා කරනකොට අනාගත සැලසුම් සකස් කරනකොට අප විසින් කළ යුත්තේ ආසන්න අනාගතයත් දුර අනාගතයත් කියලා කියන අනාගත වර්ග දෙකම දිහා බැලලා සැලසුම් සකස් කරගන්නට ඕන. එහෙම සැලසුම් සකස් කරද්දී ජීවිතයේ පිළිබඳව හරි පවුල පිළිබඳව හරි පුද්ගලයෙකු පිළිබඳව හරි සැලසුම් සකස් කරද්දී ප්‍රත්‍යක සැලසුම් නෙමේ සැකසිය යුත්තේ. මොනවද ප්‍රත්‍යක සැලසුම් කියන්නේ? කේවල සැලසුම් කියන්නේ
මට මං ගැන හිතලා සැලසුමක් සකස් කරන්න බෑ. මම මගේ පවුල ගැන හිතන්න ඕනේ. පවුල ජීවත් වෙන අනෙකුත් පවුල් ගැන හිතන්න ඕනේ. ජීවත් වෙන පවුල වාසය කරන පොදු ස්ථානය ගැන කල්පනා කරන්න ඕනේ. ස්ථානීය ගැටලු ගැන කල්පනා කරන්න ඕනේ. ස්ථානීය පිහිටි ප්‍රදේශය ගැන කල්පනා කරන්න ඕනේ. ප්‍රදේශයේ පිහිටි රට ගැන කල්පනා කරන්න ඕනේ. රට පිහිටි ලෝකය ගැන කල්පනා කරන්න ඕනේ. කාලයක් වශයෙන් ගත්තහම 2024 කියලා කියන්නේ කවර ආකාරයේ අර්බුද රාශියකට මුහුණ දෙන කාලයක්ද? දේශගුණික කාලගුණික තත්ත්වයන් පිළිබඳ තරමක හරි සවිඥානික භාවයක් නැතුව සැලසුම් සකස් කරන්න බෑ. මම හෙට දවසේ අනිද්දා දවසේ සිද්ධ කරන්නේ මෙන්න මේව දේවල් ගැන කියලා හිතද්දි ප්‍රදේශයේ පිළිබඳවත් පුද්ගලයා පිළිබඳවත් අපි ගාව තියෙන ශක්තියින් පිළිබඳවත් අපි ගාව තියෙන දුර්වලතාවන් පිළිබඳවත් අපි ගාව නැති ශක්තියින් පිළිබඳවත් ලෝක දේශපාලන ආර්ථිකය පිළිබඳවත් තමාගේ තත්ත්වය පිළිබඳවත් තමාගේ හැකියාව පිළිබඳවත් හැකියාවේ වපසරිය ස්කෝප් එක පිළිබඳවත් සවිඥානික භාවයකින් ඕන සැලසුම් සකස් කරන්න. එහෙම නැතුව ගොත් ඒ සැලසුම ව්‍යර්ථ වී යන. ඒ නිසා පළවෙනි කාරණාව තමයි අර ඉස්සර වෙලා කියාපු අතීතය පිළිබඳ පශ්චාත්තාපයත් අනාගතය පිළිබඳ හීන මාලිගාවත් කියන දෙකෙන්ම තොරව සැලසුම් සකස් කරන්න ඕන. හැබැයි අතීතය හදාරන්න ඕන, ආසන්න අතීතය හදාරන්න ඕන. විශේෂයෙන් තමන්ට වෙච්ච අපහාස නින්දා, තමන්ට වෙච්ච ලාභ නොවන පාඩු, තමන්ට වෙච්ච අපරාධ, තමන්ට වෙච්ච තම මූණ දුන්නු අපහසුතා, ඒ සියල්ල පිළිබඳ තක්සේරුව තමා විසින් මැද්දේ ඉඳගෙන සම තක්සේරුවක් කරන්නට, ඒ අනුව විතරයි අනාගතයේ සැලසුම් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට කාරුණික පින්වත්නි, තව එහෙම අනාගත සැලසුම් සකස් කිරීමේදී ක්‍රමයක් තියෙනවා. ඒක තමයි සංයුක්ත සැලසුම් සහ ක්‍රියාකාරී සැලසුම් කියන කාරණා. කෝපරේට් ප්ලෑන්, ඇක්ෂන් ප්ලෑන් කියලා ඉංග්‍රීසියෙන් ඒකට සඳහන් කරනවා ආයතනවල. මොකද්ද කෝපරේට් ප්ලෑන් කියන්නේ? සංයුක්ත සැලැස්ම කියන්නේ සමස්ත අනාගතය තුළ බිම අඳිනකොට, බිමක ගොඩනැගිලි අඳිනකොට මාස්ටර් ප්ලෑන් කියලා කියන්නේ. ඒ වගේ සමස්තය පිළිබඳ තරමක් අවබෝධයක් තියෙනවා. මම කවද හරි දවසක කොහොමද මොකද්ද කරන්නේ මොකද්ද කියන මහ චිත්‍රය ඉස්සරලා ඇඳ ගන්න ඕන. ලොකු රෝඩ් මැප් එකක් ඇඳ ගන්න ඕන මහ චිත්‍රය. ඒ මහචිත්‍රය ඇඳගෙන ඉවරනාට පස්සේ 2024 ඒකෙන් මේ කොටස කියන තැන අපි ඉන්න ඕනේ. ඒ මහචිත්‍රය ඇඳගෙන 2024 සැලසුම ඊට කුඩා කරලා ඇඳගෙන 2024 ඇතුළත මාසිකව මාස 12කට කුඩා 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 සැලසුම් සකස් කරගන්න එක තමයි ක්‍රියාකාරී සැලැස්ම කියන්නේ. ඒක නිසා ක්‍රියාකාරී සැලසුම් සකස් කරන්නේ සංයුක්ත සැලැස්මක් ඇතුලේ. ඇක්ෂන් ප්ලෑන්ස් හදන්නේ කෝපරේට් ප්ලෑන්ස් ඇතුලේ. මේවා කළමනාකරණයේදී, මානව සම්පත් කළමනාකරණයේදී, කළමනාකරණ විෂයෙහිදී ඉතාමත් මැනවින් සහ ගැඹුරින් හදාරන, උගන්වන, ඉගෙන ගන්න විෂයයන්. දැන් කාරුණික පින්වත්, අද දවසේ මේ 2024 සඳහා සැලසුම් සකස් කිරීමේදී සැලකිය යුතු විශේෂ කාරණාවකට අපි අපේ අවධානය යොමු කළ යුතුව තියෙනවා. ඒ තමයි මං අර මුලින් සඳහන් කරපු පාරිභෝගිකයන් වශයෙන් ජීවත් වීම. පාරිභෝගිකයන් වශයෙන් ජීවත් වීම යන්නෙන් අදහස් කරන එකට අනුව තමයි අපි අද අපේ පාඨය යොදාගත්තේ. ඒ පාඨය පාලි පාඨය තථාගතයන් වහන්සේගේ දේශනාව විසින් ගැඹුරින් අටුවා ටීකා ටිප්පණි සහිතව විග්‍රහ කරගත්ත කාරණාවක්. හැබැයි අපි අදට සංගතව ගත්තොත් එහෙම මේ විග්‍රහ කරගත යුතු වන්නේ පාලනයකින් තොර ආසාව සහිත පාරිභෝගිකයෙකුට මූණට සිනහවක් නැත කියලා. පාලනයකින් තොර ආසාව. මෙතනදී තණ්හාය ජායති සෝකෝ ආදි වශයෙන් එන මේ ගාම්භීර ධර්මපර්යායන් ධර්මපර්යායක් හැටියට ගැඹුරින් හැදෑරීමට නෙමෙයි මේ අදහස් කරන්නේ. ආශාව තියෙන්නේ පාලනය කරන්නද නැත්තටම නැති කරන්නද? නැත්තටම නැති කරන්න තමයි. හැබැයි නැත්තටම නැති කරන්න
කලින් කරන්න ඕනේ ඉස්සරලම් පාලනය කරගන්න. අපි දන්නවා ජලාශයක් පාලනය නොකොලොත් ඒ ජලාශය දෝරේ ගලාගෙන යනවා. ගින්නක් පාලනය නොකොලොත් ඉතාම විශාල හානිදායක විදිහට සම්මස්තය කුඩුපට්ටම් වෙන්න පිච්චිලා යනවා. එහෙම දේවල් අතරත පාලනය කරන්න බැරි දේවල් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම සුනාමිය, ගිනි කඳු පාලනය කරන්න බෑ. පාලනය කරන්නත් බෑ. කලින් ගොඩක් කලින් දැන අඳුරගන්නත් බෑ. හැබැයි නායයාම් වගේ දේවල් පාලනය කරන්න කලින් දැනගන්න පුළුවන් ටිකක්. ටික කාලයකට පුළුවන් ගම් වතුර වගේ දේවල් කලින් දැනගන්න. ඒක කලින් සැලසුම් සකස් කරගෙන ඉන්නත් පුළුවන්. මේ කියන්න හදන්නේ එහෙම එකක් නෙමෙයි. ගින්දරක් පාලනය කරන්න ඉස්සරලාම කරන්න ඕනේ පැතිරීම වැළැක්වීමනේ. ඒතර ගින්දරක් පාලනය කරන්න ක්‍රම දෙකයි. එකක් පැතිරීම වළක්වන්න ඕනේ, අනිත් එක නිවන්න ඕනේ. පැතිරීම වළක්වන්නේ නැතුව නිවලත් වැඩක් නෑ. ඒතර පැතිරි 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 ඇවිලිනවා. නිමන් නැතුව පැතිරීම වළක්වලා වැඩකුත් නෑ. ඉස්සර වෙලාම පැතිරීම වළක්වන්න කටයුතු යොදලා ඊට පස්සේ තමයි නිවීම පටන් ගන්න. අර විනාශයට පත් වෙන දේපල සහ පුද්ගලයන් බේරා ගනිමි. දැන් මේක නිදර්ශනයක් වන්නේ අපි ගාව තියෙන ආශාවට ආදේශ කරලා ගත්තහම. ආශාව කියන්නේ ගින්දරක් වගේ එකක්. ඒක නැති කවුරුත් නැහැ. ආශාව ගින්දරක්. ඒ ආශාවේ ගින්දර නැති කිසි කෙනෙක් නැහැ. එහෙම නැත්නම් එයා සාමාන්‍ය පුද්ගලෙක් නෙමෙයි. එතකොට ඒ ආශාවේ ගින්දර ඇවිලි 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 යනකොට කරන්න ඕන ඉස්සරලාම දේ තමයි පාලනය කරගන්න එක. දැන් අපේ රටවල් වල තියෙන සමාජ ආර්ථික දේශපාලන තත්ත්වයන් ගොඩනැගිලා තියෙන්නේ ආන් ඒ ආශාවල් පාලනය කරන්නද ආශාවල් නැති කරන්නද ආශාවල් වර්ධනය වෙන විදිහටද කියලා අපි කල්පනා කරලා බලන්න ඕන. කොහොමද ආශාවල් පාලනය කරන්න දේශපාලන අර්ථ ක්‍රමය ගොඩනැගෙන්නේ? දැන් උදාහරණයක් වශයෙන් ගමු මෙන්න මෙහෙම. පාසල් යන දරුවන්ට තියෙන නිල ඇඳුම. ඒ නිල ඇඳුම එක හා සමානයි. එතකොට කවුරුන් හෝ අතරත පාසල් දරුවන් අතරත නිල ඇඳුම යන විෂය යටතේ තියනවද තරගයක්? එහෙම ගන්නෑ. ඇයි? නිල ඇඳුම සමානයි. ඒ දරුවෝ හැන්දෑවට පෞද්ගලික පන්ති යනකොට තියනවද තරගයක්? ඔව්. ඇයි? එක එකිනෙකාගේ ආශාවට ඉඩ දීලා තියෙනවා. ආශාවේ ගින්දරට ඇවිලෙන්න දරක් වශයෙන් තියෙනවා. දැන් බලන්න එතනදී ඇඳුම් ආයිත්තම් හෙවත් ආභරණ, ඒ කියන්නේ පැළඳුම් සපත්තු වල ඉඳලම මේ සියලු එක තරගයක් තියෙනවා. ලොකුද පොඩිද සල්ලිකාරද නැද්ද යන වාහනේ අතර තරගයක් තියෙනව නැත්තේ නැහැ. පාසලේදී එක නැහැ. ඇයි ඒ? පාසලේදී ආසාවට ගිනි තියන්න පරිසරය සහ ආර්ථික විද්‍ය නිර්මාණය කරලා නැහැ. අර කියාපු ජය පරාජයක් නැහැ. ඒක නිසා විලාසිතා නැහැ. එහෙම වෙච්චාම මොකද වුනේ? ආසාවේ ගින්දර ඇවිලෙන්නේ ආසාව පාලනය කරලා තියෙනවා. හැම ළමයෙකුටම එක හා සමාන නම් සපත් තෝරා ගැනීමක් නෑ. එතන ආශාවට ගිනි තියලා නෑ. ගිනි තියලා නැත්තම් ආශාවට ඇවිලෙන්න විදිහක් නෑ. දැක්කද සමාජ සහ ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති සකස් කරනකොට ආශාවේ ගින්දරට ඉඩකඩ ලැබෙන විදිහට සකස් කරන විදිය. ලෝක රටවල් තිබුණා. ඒ රටවල් වල ඇඳුම් එක හා සමානමයි. සියලු දෙනා අතර තියෙන එක හා සමාන ඇඳුම්. සපත්තු සමානයි, පාට සමානයි. දැන් එහෙම වෙච්චම් මේ ආසාවේ ගින්දරට ඇවිලෙන්න ඉඩක් තියනද?
එහෙම නැහැ. ඇයි? තරංගයක්. එහෙම තරංගයක් නැති කරපුවාම පරාජිතයෙක් නැහැ. පුද්ගලයෙක් පරාජයට පත් වෙන්නේ තරංගයක් තිබ්බහම. දැන් එතකොට අපි මේ දරුවන්ට හා වැඩිහිටියන්ට තරංගයන් සූදානම් කරලා ඉවර වෙලා පරාජිතයන් බවට පත් වීම පිළිබඳ කතන්දරයක් වෙනම තියෙනවා. අපි ඒක වෙනම කතා කරමු. දැන් ස්වාමීන් වහන්සේලා හැටියට අපිට සිවුරු අතර තරංගයක් නේ. කොණ්ඩ මෝස්තර අතර තරංගයක්. පාවහන් අතර ලොකු තරංගයක්. ඇයි තථාගතයන් වහන්සේ විසින් පාලනය කරලා තියෙන්නේ? ඒ තථාගතයන් වහන්සේ විසින් පාලනය කරපු නැති හැම තැනකම වගේ තරගයක් තියෙනවා. දැන් පරමාදර්ශී පුද්ගලයෙකුගේ රූපය සකස් කරපු නැත්නම් යෝජනා කරපු තථාගතයන් වහන්සේ අපිට පෙන්වා දීලා තියෙන්නේ මේ තරගයකින් තොරව ජීවත් වෙන විදිහ. ඒතර තරගයෙන් තොරව ජීවත් වෙනකොට අර පාරිභෝගික ආශාව දැවැන්ත විදිහට එන්නේ නැහැ. දැන් නිදර්ශනයක් ගමු තවත් කාරණාවක්. අපි හිතමු ගින්දර තියෙනවා. ගින්දරවලට මානකය මම දන්නේ නැහැ. ගින්දර ලීටර් නෙමෙයි, මීටර් නෙමෙයි, ග්‍රෑම් නෙමෙයි. අපි හිතමුකෝ වෙන මොකක් හරි නමකින් ගින්දර මනින්නේ කියලා. උෂ්ණත්වය නෙමෙයි ගින්දර. ගින්දර 100ක් තියෙනවා. අපිට ඒ ගින්දර 100 ප්‍රමාණවත් ඒ ගින්දර 100 ඇති. අපිට ඒ ගින්දර 100 ප්‍රමාණවත් ඒ ගින්දර 100 අපිට ඇති. ඒ ගින්දර 100 හැමදාම දල්වලා තියන්න අපිට ඕනේ දර 100ක්. ඒ විදිහට මානකයක් ගම්මු. ඒතර ගින්දර 100ක් ඇත. ගින්දර 100 නඩත්තු කිරීම උදෙසා දර 100ක් ඇත. දැන් කවුරු හරි කෙනෙක් ගින්දර 100 ගින්දර 200ක් බවට පත් කරගත්ත ගමන්ම දර 100ක් මදි. ඉතින් අපිට හැමදාම සුවසේ ජීවත් වෙන්න පුළුවන් දර 100ක් හම්බ වෙනවා ගින්දර 100 නඩත්තු වෙනවා. දැන් ගින්දර වර්ධනය කරගත්තාම 200ක් බවට අපිට මොකද සිද්ධ වෙන්නේ? දර 100 කොහොමටත් තියෙනවා. හැබැයි ගින්දර සීය 200 බවට පත් කරගෙන තියෙනවා. ඒ ගින්දර 200 නඩත්තු කරන්න තව දර 100ක් ණයට ගන්න වෙනවා. දැන් ඔන්න අපි ණයකාරයන් බවට පත් වෙනවා. මොකද්ද වෙච්චද? ගින්දර පාලනය කළේ නැහැ. ගින්දර 100 පාලනය කරගන්න නැතුව හා ගින්දර 100න් සෑහීමකට පත් වෙන්නේ නැතුව අපි ගින්දර 100 කිසිසේත්ම පාලනයකට හසු කරගන්නේ නැතුව ගින්දර 100 නඩත්තු කරගන්න දර 100 තියෙද්දි ගින්දර ප්‍රමාණය 200ක් දක්වා සංවර්ධනය කරගත්තු ගමන්ම අපිට දර 100ක් ණයට ගන්න බැහැ. දැක්කද ණයකාරෝ වෙච්ච විදිහ? ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා ගින්දර 100 නඩත්තු කරන්න දර 100කුත් දර 100න් ගින්දර 100 නඩත්තු කරන්න සහ තව 100ක ණය ගෙවන්න තව ප්‍රමාණයකුත්. ඊට පස්සේ මොකද වුනේ? ඒත් අපේ සෑහීමකටපත් වෙන්නේ නැතුව අපි ගින්දර 200 300 දක්වා සංවර්ධනය වෙච්චහම තවත් දර 100ක් ණයට ගන්න වෙනවා. දැන් ගින්දර 100යි අපිට තියෙන්නේ. දර තියනවා 100යි 100යි දර 200ක් අපිට නඩත්තු කරන්න සිද්ධ වෙනවා ණය වශයෙන් අරගෙන. ඒ විතරක් නෙමෙයි. අපි මොකද කරන්නේ? ගින්දර 500ක් බවට පත් කරගන්න. දැන් ගින්දර 500ක් බවට පත් කරගත්ත දර 100ක ආදායමක් සහිත රටක් දර 300ක් ණයට ගත්තාම කොයි විදිහටද ගෙවන්නේ? දැන් ඩොලර් සංචිත නැති වෙලා, රන් සංචිත නැති වෙලා, රට බංකොලොත් වෙලා මේ තත්ත්වයට පත් වෙන්න හේතු වෙන්නේ මෙන්න මේ අධික බර ණය බර සහ ණය බර ආයෝජන ණය බර බවට පත් නොකිරීම. දැන් මේක පුද්ගලයන් වශයෙන් ගත්තොත් එහෙම
රටට වෙච්ච දේ නෙමේද පුද්ගලයින්ට වශයෙන් වෙලා තියෙන්නේත් තමන්ට තියෙන ආදායම් ප්‍රමාණයට නොවන ගෙවල් දොරවල් හදා ගැනීම තමන්ගේ ආදායමට සරිලන පරිදි වාහන මිල දී ගැනීම තමන්ගේ ආදායමට බරක් වෙන විදිහේ වෙනත් වෙනත් ව්‍යාපෘතීන් පුද්ගල සහ පොදු ව්‍යාපෘතීන් සඳහා ආයෝජනය කිරීම සහ වියපැහැදම් කිරීම විසින් හැමදාම හිතට නිදහස නැති වෙලා හිතට නිදහස නැති වෙච්චාම හදවතට සැනසෙල්ල නැති වෙලා හදවතට සැනසෙල්ල නැති වෙච්චාම මූණට හිනාව නැති වෙලා පීඩාකාරී මනසකින් ඇඟ නඩත්තු කරන ජීවත් වීම යනු එය නොවේ. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? හේතුව තමයි අර ආශාවේ ගින්දරට ඇවිලින්න ඉඩ ආරින. දැන් ආශාවේ ගින්දරට ඉඩහැරීමට ගොදුරු වීම ආශාවේ ගින්දර විසින් පිච්චි පිච්චි ඇවිලෙන තැනත්තාට කවුද කියන්නේ? මොකද්ද කියන්නේ? පාරිභෝගිකයා කියලා. ආසාවේ ගින්දර අවුලවන්නේ කවුද? නිෂ්පාදකයා විසින්. දැන් නිදර්ශන දෙකක් තුනක් අපි ගමු. ටොපි කණ්ඩ කැමති නැති ළමයින්ට ටොපි කණ්ඩ කැමති ළමයින්ට ටොපි නිෂ්පාදනය කරනවා. චොක්ලට් කණ්ඩ කැමති ළමයින්ට චොක්ලට් නිෂ්පාදනය කරන්න පුළුවන්. චොක්ලට් කණ්ඩ කැමති නැතත් ඇතත් හෝ තියෙන චොක්ලට් අතර තරඟයක් තියෙනවා නම් ඒකට ස්ටිකර් එකක් නොමිලේ දෙනවා. ඒතර ඒ ස්ටිකර් එක විසින් චොක්ලට් එක මිලදී ගන්නවා. දැන් ඊටාම සියුම්ම කල්පනා කරලා බලමු. චොක්ලට් වලට කැමති අයත් චොක්ලට් ගන්නවා, ස්ටිකර් වලට කැමති අයත් චොක්ලට් ගන්නවා. දෙගොල්ලොන්ගේ තියෙන ආශා දෙකක් එක්ක එක ආශාවක් වර්ධනය කරලා දැන් චොක්ලට් සහ ස්ටිකර් අතර තියෙන වෙනත් සම්බන්ධය මොකද්ද? මොකුත් නැහැ. එහෙනම් මොකද්ද චොක්ලට් එකක් අස්සේ කරලා තියෙන්නේ? මේ විකුණලා තියෙන්නේ, මේ මිල නියම කරලා තියෙන්නේ චොක්ලට් වලටද ආශාවටද? ව්‍යාපාර කියලා කියන්නේ ආශාවයි අවශ්‍යතාවයි දෙක අලෙවි කිරීමට. ආශාව සහ අවශ්‍යතාව කියන දෙකට මිලක් නියම කරන එකට තමයි ව්‍යාපාර කියලා කියන්නේ. දැන් එතකොට අපිට බැරි වුණා රටක් හැටියටත් පුද්ගලයන් වශයෙන්ුත් අර ආශාවේ ගින්දර දල්ුද්දදා බුරබුරා ඇවිලෙන එක පාලනය කරගන්න අපිට බැරි වූ ගියා. ඒ බැරිවීම හේතු කොටගෙන අපිට ඒ බුරබුරා ඇවිලෙන ආශාවේ ගින්දරට දර හොයන්න වුණා. කිසි දවසක ගින්දරක් දර දුන්නහම ඇති කියනවාද? ඇත්තට ගින්දරකට දර දාන්න 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 ගින්දර අඩු වෙනවද වැඩි වෙනවද? ගින්දර වැඩි වෙනවා. එතකොට ගින්දර වැඩි වෙනවා කියලා කියන්නේ ආශාව වැඩි වෙනවා. දැන් ආශාව 100ක් නම් ඒක පාලනය කරන්නේ නැතුව කිසියම් ආකාරයක වැඩිපුර 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 දැම්මොත් එහෙම ගින්දර 100කට දර 200ක් දැම්මොත් එහෙම ගින්දර 300ක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. මම කියන්නේ කුමන ආකාරයකින්වත් ආශාව සන්තරපණය කරන්න කියලා කියන එක නෙමෙයි නෙමෙයි. ආශාව සීමාව ගණවත්තන්න ඕන. ආශාව පාලනය කරගන්න ඕන. උදකං හිනයන්ති නෙත්තිකාව සුකාරා නමයන්ති තේජනං දාරුන් නමයන්ති තච්චකාත් අනන්දමයන්ති පණ්ඩිත. ජලය දෝරේ ගලනකොට ඒක පාලනය කරනවා මිනිස්සු. යකඩ කොච්චර සවිමත් වුණත් ඒක පාලනය කරනවා යකඩ පිළිබඳ කටයුතු කරන අය. ඒ වගේම ලීය ගහ ලීයක් බවට පත් කරලා ලීයෙන් කැටයන් කපනවා ඒකට අදාළ දක්ෂ අය. ඒ ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි හිතේ තියෙන මේ බුර බුරා නගින ආශාවේ ගින්දර ඇවිලෙන එක හා පැතිරෙන එක වළක්ව ගන්න අපිට හයියන්නේ. එතන පාරිභෝගිකයන් වශයෙන් අපි ගොදුරු වෙලා ඉන්නවා. කනහා බොන දේවල් වලට වසඟයටපත් වෙන්නේ රසය නැමැති තෘෂ්ණාව නිසා නෙමෙයිද කියලා හිතන්න. අපේ දිවට නෙමෙයිද මිලක් නියම කරලා තියෙන්නේ? මද්ද්‍රව්‍ය වලට ලොල් වෙච්ච අයට ඇත්තට ලොල් කියලා කියන කාරණාව නැත්තම් ඇබ්බැහියාව කියලා කියන එකට නෙමෙයිද මිල නියම කරන්නේ? කවුරක් කවදාක්වත් ඇබ්බැහි වෙන්නේ නැහෙනි පළවෙනි දවසේ රස විඳින්නේ නැත්තම්.
සමහරු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. සමහරු දේවාල වලට ඇබ්බැහි වෙනවා. සමහරු බණට පිරිතට පවා ඇබ්බැහි වෙනවා. තවත් සමහරු දෙවි දේවතා වලට ඇබ්බැහි වෙනවා. තවත් සමහරු දේශපාලනයට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහියාව කියලා කියන එකේ තේරුම තමයි පාලනයකින් තොර ආශාව. පාලනයකින් තොර එළි ගෙලී වාසය කිරීම. ඒ කොයි ඇබ්බැහියාවත් පාලනයකින් තොර වෙච්චාම ඒක දූර්තතාවක්. ඒ දූර්තතාව පරාජයට හේතුවක්. ඒකට කියන්නේ පරාභවයට හේතුවක්. දූර්තතාව. ඒක නිසා ආශාවල් පාලනය කරන්න ඕනේ. මිනිස්සු දූර්තයෙන් බඩපතන සුරා දූර්තයෙන් බඩපත් වෙන්නේ සුරාව පාලනය කරගන්න බැරි විචා. ස්ත්‍රී දූර්තයෙන් බඩපත් වෙන්නේ ස්ත්‍රී ලිංගික සීමාවන් නැති විචා. ඒ වගේම මද්ද්‍රව්‍ය වලට සහ සූදුවට ප්‍රමාණාතික්‍රාන්තව පමණ ඉක්මව ඇබ්බැහිවීම මෙය විසින් තමන්ගේ හිතේ තියෙන සතුට නැති වෙනවා. ඒ වගේම තමාගේ හදවතේ සැනසෙල්ල නැති වෙනවා. මොනසිනාව නැති වෙනවා. හිතේ නිදහස නැති වෙනවා. ඒකටයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඊටාම පහසුවෙන් අපිට මේව පාලනය කරගන්න පුළුවන්. ඒ පාලනය කර ගැනීම උදෙසා තමයි අර තණ්හාය ජායති ශෝකෝ කියන සූත්‍රයක් අපිට දීලා තියෙන්නේ මනස ඇතුළත. එය විසින් අපිට පුළුවන්කම තියෙනවා. කිසියම් ආකාරයක සීමාව දර මේ නිකන් හිතන්නකෝ. තෘප්ති. තෘප්ති කියන වචනේ එක පැත්තක් සන්තෘප්ති. අනෙක් පැත්තේ අතෘප්ති. අතෘප්ති කියන්නේ මොකද? සන්තෘප්ති කියන්නේ ඇති. දැන් මිනිසුන්ට ඇති වෙන්න කොච්චර ඕනද? ඇති කියලා හිතෙන්න කොච්චර ඕනද? ඒක තමයි. ප්‍රමාණය දැනගත්තොත් නේද ඇති වෙන්නේ? මෙච්චර විතර ඇඟකට මෙච්චර විතර ඇඳක් ඇති නේද? ඇඳ ඕනෑ කරන්නේ ඇඟ ප්‍රමාණයටයි. මෙච්චර විතර ඇඳක් හරියනවද මෙච්චර විතර ඇඟකට? ඇඳ ඇඳේ ප්‍රමාණය ඇඟේ ප්‍රමාණය හා සාපේක්ෂ වේ. එතන අපිට ජීවත් වෙන වපසරිය ඇතුලේ අපේ ප්‍රමාණය තෝරා ගන්න නොහැකි වුණොත් කිසි දවසකට හිනා වෙන්න බෑ. අපේ ප්‍රමාණය තෝරා ගැනීම රජ කෙනෙකුට ඕන ප්‍රමාණයයි වැසියෙකුට ඕන ප්‍රමාණයයි දෙකක්. ගිහියෙකුට ඕන ප්‍රමාණයයි හාමුදුරු කෙනෙකුට ඕන ප්‍රමාණයයි කියන්නේ දෙකක්. ඔබට ඕන ප්‍රමාණයයි මට ඕන ප්‍රමාණයයි කියන්නේ දෙකක්. දරුවෝ හතක් අටක් ඉන්න එක්කෙනෙකුට ඕන කරන ප්‍රමාණයයි දරුවෝ දෙන්නෙක් ඉන්න එක්කෙනෙකුට තියෙන ප්‍රමාණයයි වෙනස්. ස්ත්‍රියකට ඕන ප්‍රමාණයයි පුරුෂයෙකුට ඕන ප්‍රමාණයයි කියන්නේ දෙකක්. දැන් තමාගේ ප්‍රමාණයට ඕන හදාගන්න ඇඟේ ප්‍රමාණයට ඇඳ. මේක තමයි වාක්‍යය. ඇඟේ ප්‍රමාණයට ඇඳ. එතකොට අපිට ඇති කියලා හිතෙනවා. තණ්හාය ජායති ශෝකෝ කියන කාරණාව සමාජ අර්ථයෙන් විග්‍රහ කරනකොට මම කියන්නේ අටුවා ටීකා ටිප්පණි ආදි වශයෙන් එන ධර්ම කාරණාවක් හැටියට කරන විග්‍රහයකදී නෙවෙයි. සමාජ අර්ථයෙන් විග්‍රහ කරද්දී තෘෂ්ණාව එහෙම නැත්නම් පාලනයකින් තොර ආශාව විසින් අපේ ආශාවට ගිනි තියන විදිහ ගැන තවදුරටත් අපි විමසා බැලිය යුතුයි. ඔබ දන්නවා SALE කියලා කොහේ හරි තැනක ගහලා තිබිච්චාම අපි සේල් කියලා ගහලා තිබිච්චාම අපේ පාරිභෝගිකයෝ පොලිමේ ඉන්නවා එතෙන්ට. සේල් කියන්නේ විකුණන එක තමයි. හැබැයි සේල් කියලා ගහපුවාම කිසියම් තැනක බෝඩ් එකක් ප්‍රදර්ශනයක් පුවරුවක් ගහලා තිබිච්චාම අපි හිතනවා මේක විශේෂ අඩු මිලකට විකුණන්නේ කියලා. ඇයි එච්චර ලොකු කලබගෑනියක්? එහෙම නැත්නම් විශේෂයෙන්ම ඔය වගේ උත්සව පූර්ව දීමනාදායක අවස්ථාවක් වෙච්චාම කොයි තරම්නම් පාරිභෝගිකයෝ අසීමිත ආශාවකින් ධනයත් මුදලුත් මං කියන්නේ කාලයත් ශාල වශයෙන් කැප කරමින් ඒ දෙස ප්‍රමාණාතික්‍රාන්ත ආශාවකින්
පාලනය කරගත නොහැකි තරමින් දැඩි ලෝභකමකින් ඒ දෙස ගිජුව කටයුතු කරන්නේ ඇයි? ඒක තමයි අර පාලනයකින් තොර ආශාව. එහෙම නැත්නම් සේල් කියන්නේ විකුණන්නම තමයි. හැබැයි තියෙන්නේත් විකුණන්නම තමයි. නමුත් SALE කියලා සේල් කියලා වෙනම ඉංග්‍රීසි අකුරු හතර ගහපුවාම විශේෂ අවධානයක් යොමුවන්නේ අර කියන ආශාව පාලනය කරගන්න බැරි නිසා තමයි. සාමාන්‍යයෙන් කඩේකට ගියාපුවාම මිලදී ගන්න සල්ලි තියනවා නම් තියෙන දේවල්ද ඕන දේවල්ද කියන දේ පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වෙන්නේ අර පාලනය කරන්න පාලනය කරගන්න බැරි ආශාව හේතු කරගෙන. මේක හොඳට දන්නවා අලවිකරණ සිද්ධාන්ත උගන්වන අලවිකරණ සිද්ධාන්ත ඉගෙන ගන්න අලවිකරණ සිද්ධාන්ත විෂයක් හැටියට වෘත්තියක් හැටියට කරන අය. ඒක නිසා ඒ අය හැම වෙලාවෙම තමන්ගේ පාරිභෝගිකයා ග්‍රහණය කර ගැනීම උදෙසා විවිධ උපාය සහ උපක්‍රම පාවිච්චි කරනවා. ඔවුන් තමන්ගේ ආදායම වැඩි කර ගැනීම උදෙසා ක්‍රම සහ උපක්‍රම භාවිත කරනවා. ඒක එක්තරා විදිහකට කියන්න පුළුවන් පාරිභෝගිකයාව රවට්ටනවා කියලා. ඒක රවට්ටනවා කියන වචනේ පාවිච්චි කරන එකේ සාධාරණයක් තියෙන්නේ ඇත්ත ඇතිසැටියෙන් නොකීම හෝ නැත්ත ඇතිසැටියෙන් කීම හෝ මගින් අලවි කිරීම පුරුදු කරන. ඒක නිසා තමයි අභ්‍යන්තර අන්තර්ගතයට වඩා අභ්‍යන්තරව තියෙන දෙයට වඩා අන්තර්ගතයට වඩා එහි තියෙන ප්‍රචාරණ යාන්ත්‍රණය නැත්තම් ප්‍රචාරණ ක්‍රමවේදය වෙනස් කරන්න. එතකොට පාරිභෝගිකයාගේද වරද හෝ ඥානවන්ත වීම සිදුවිය යුත්තේ නිෂ්පාදකයාද? නිෂ්පාදකයා හදන කෝ විදිහටත් අලවි කරන්නට තමයි. හැබැයි පාරිභෝගිකයා තමගේ සංස්කෘතික සීමාව, පරිභෝජන සීමාව, තමගේ ආසාවේ මායිම් තමා විසින්ම සකස් කර නොගත හොත් ඔහුට සිද්ධ වෙනවා අර නිෂ්පාදකයාගේ ගොදුරක් බවට පත් වෙන්නට. ඒක හින්දා තමයි ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ කාන්තා ඇඳුම් වැඩියෙන්ම අලවි වෙන්නේ. මේක කාන්තාවන්ගේ ජන්ම ආශාව. ඒක වරදක් නෙමෙයි. ඒක ලෙඩක් නෙමෙයි. ඒක කාන්තාවකගේ ජන්ම ආශාව. පිරිමියෙකුගේ ජන්ම ආශාව කාන්තාවකගේ ජන්ම ආශාවට වඩා වෙනස්. දරුවන්ගේ ජන්ම ආශාව වැඩිහිටියන්ගේ ජන්ම ආශාවට වඩා වෙනස්. හාමුදුරු කෙනෙක් වුණාට පස්සේ ජන්ම ආශාව එළියට එන්නේ වෙනස් විදිහකට. ඒ අනුව කාන්තාවකගේ ජන්ම ආශාව පිළිබඳ මැනවින් දන්නා නිෂ්පාදකයෝ සමස්ත ඇඳුම පිළිබඳව අවධානය යොමු කරනවට වඩා ඇඳුමේ තියෙන මූල පරමාර්ථයන් ගැන අවධානය යොමු කරනවට වඩා ඇඳුමේ තියෙන මෝස්තරය පිළිබඳව අවධානය යොමු කරනවා. ඒත් ඇඳුමක් තියෙන්නේ සම්පූර්ණයම ඇඟ වැහෙන්න. එහෙම නැත්නම් ඇඟ ප්‍රමාණයක් වැහෙන්න. හැබැයි විකිනෙන්නේ ඇඟ වැහෙන ප්‍රමාණයට අනුව නෙමෙයි. එක්කෝ ඇඟ ඇරෙන ප්‍රමාණයට අනුව සහ එහි එන මෝස්තරය අනිකාට කොපමණ ආකර්ෂණීයද යන වග මත. ඒ අනුව මේ අලවි කරන්නේ භාණ්ඩයක්ද එහෙමත් නැත්නම් මිල නියම කරන්නේ භාණ්ඩයකටද එහෙමත් නැත්නම් ඒ මිල නියම කරන්නේ පාරිභෝගිකයාගේ ආශාවේ ප්‍රමාණයටද කියලා පාරිභෝගිකයන් දියුණු විය යුතුයි සිටීමට. ඒ හින්දා තමයි සාරියක බෝඩරයකට සාරියකට මෝස්තරයකට සාරියක වර්ණයකට ආශාව ප්‍රමාණයට ආශාවේ ඝනත්වයට මිල නියම කරන්නේ. නැත්නම් සාරිය අඳින්නේ එක විදිහට, සාරියේ අඳින මෝස්තරය එක විදිහයි, සාරියේ ස්වභාවය එක විදිහයි, සාරිය ඇඳහම ආකෘතිය එක විදිහයි. හැබැයි සාරියේ මෙටීරියල් එක වෙනස්, සාරියේ මෝස්තරය වෙනස්. එතකොට මේ ගිනි තියා තිබෙන්නේ අර කියාව පාරිභෝජන කාන්තාවකගේ ජන්මේන්නේ ආශාවට නෙමෙයිද? හැම කාර්යයකම එන්ජින් එක සමානයි. රෝද හතරයි, උත්තරේක රෝදයයි, එක විදිහමයි, ස්ටීරින් වීල් එක එකයි, සියල්ලම හා සමානයි, බොහෝ දුරට සමානයි, දොරවල් හතරයි. හැබැයි පාට වෙනස්, නම වෙනස්, වේගය වෙනස්, ඒ වගේම හැඩේ වෙනස්. කාගේ ආශාවටද ගිනි තියලා තියෙන්නේ? ඒ තමයි පිරිමියෙකුගේ තියෙන ආශාවට ගිනි තියදී. පුංචි ළමයින්ට චොකලට් එක ස්ටිකර් දෙනවයි කියලා කිව්වේ ඒක නිසා තමයි.
චොකලට් වලට ආස නැත්තම් ස්ටිකර් වලට ආස නම් ඒත් මිලදී ගන්නවා. ස්ටිකර් වලට ආස නැත්තම් චොකලට් වලට ආස නම් ඒත් මිලදී ගන්නවා. එයි ටී-ෂර්ට් විකුණන තැන්වල ලොකු ළමයින්ගේ ටී-ෂර්ට් එක චොකලට් විකුණන්නේ නැත්තේ. එයි ටී-ෂර්ට් එකත් එක්ක ස්ටිකර් එකක් නොදෙන්නේ. ඒක තමයි ජන්මාශාව කියලා කියන්නේ. පිරිමියෙකුගේ ජන්මාශාව ගැහැණියකගේ ජන්මාශාවට වඩා වෙනස්. ඒක හින්දා තමයි එන්ජින් එක සමාන වුණත් රෝද හතර සමාන වුණත් වර්ණයට මිලක් නියම කරන්නේ වේගයට මිලක් නියම කරන්නේ හැඩයට මිලක් නියම කරන්නේ නැත්නම් සියල්ල යකඩ කියන එකෙන් අදහස් කරන්නේ ආශාවල් වෙනස් ජන්මාශාවල් වෙනස් ඒවයේ තියෙන වටිනාකම් වෙනස් මූල්‍යමය වශයෙන් ගත්තා ඒකෙන්ද කුඩා දරුවන්ට බෝනික්කම් විකුණන්න පුළුවන් වුණාට වැඩිහිටියන්ට බෝනික්කම් විකුණන්න බෑ අලවිකරණය කියලා කියන කාරණාව විශේෂයෙන්ම ඉලක්ක කරගෙන තියෙන්නේ අර පුද්ගලයාගේ సంతానගත ආශාව මුල් කරගෙන ඒකී ආශාවට මෙලක් නියම කිරීමට හැකියාව ලැබෙන්නේ කොතනින්ද කොපමණින්ද කියන එක මත ඒක හින්දා පාරිභෝගිකයා ඥාන සම්පන්න විය යුතුයි පාරිභෝගිකයා ප්‍රඥා සම්පන්න විය යුතුයි ඉතා පැහැදිලිවම තමා පාරිභෝගිකයෙක් වශයෙන්ද ගොදුරක් වශයෙන්ද නිෂ්පාදකයා ඉදිරියේහි ඉන්නේ කියන කාරණාව. සැබෑ පාරිභෝගිකයෙක් තමාගේ පරිභෝජන සීමාව සලකුණු කරගන්නවා මිසක් තමා නිෂ්පාදකයාගේ පාරිභෝගික සීමාව නැමැති බිමේ කෙලිබඩුවක් බවට පත්වන්නේ නැහැ. පාරිභෝගිකයාගේ සීමාව ක්‍රීඩාංගණයක් නම් පාරිභෝගිකයා එකී ක්‍රීඩාවේ පන්දුවක් බවට පත් වෙනවාද එහෙම නැත්නම් පාරිභෝගිකයා තමාගේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩකයා බවට පත් වෙනවාද කියන කාරණාව මත තමා කවුද කියන එක තීන්දුව කළ යුතුයි සාදෘශ්‍ය බහුතරයක් පාරිභෝගිකයෝ නිෂ්පාදකයින්ගේ ක්‍රීඩාංගණයේ පන්දුවක් බවට පත් වී අවසන් එහෙම නැත්නම් පිත්තක් බවට පත් වී අවසන් විත්තරත් පන්දුවටත් තියෙන්නේ සෙල්ලම් කරලා වුණාට පස්සේ තුවාල වෙලා gedere ඉන්නයි. හැබැයි එහි ලාභය ලබන්නේ වෙන අයෙක්. ඒක හින්දයි කියන්නේ පාරිභෝගිකයා තමාගේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩකයෙක් විය යුතු මිසක් නිෂ්පාදකයාගේ ක්‍රීඩාංගණයෙහි පන්දුවක් නොවිය යුතුයි කියන කාරණාව. කාරුණික පින්වත්නි උදයන් හිනය උදකං හිනයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා තථාගත දේශනාවක් ධම්මපද පර්යාපන්න ගාතාවක් මොකද්ද කියන්නේ උදකං හිනයන්ති නෙත්තිකා ජලය කියන්නේ පාලනය කරන්න ඕන එකක් ඒක පාලනය නොකොලොත් දෝරේ ගලන ගම් වතුර වශි සුනාමි වශි එහෙනම් ගම් වතුර කියන්නේ පාලනය කළ යුත්තක් පාලනය කළ හැක්කක් ඒක පාලනය කරනවා මිනිස්සු සුකාරා නමයන්ති තේජන යකඩ නමනවා කම්මල්කාරයෝ යකඩ පිළිබඳ ශිල්පීන් යකඩ කියලා කියන්නේ ඊතලයක් හැදුවොත් හදලා විද්දොත් මරණයට පත් වෙන එක හැබැයි ඒක පාලනය කරනවා මිනිස්සු ඒ විතරක් නෙමෙයි සුකාරා නමයන්ති තේජන තමන්ට ඕන විදිහට ලීය කැටයමක් බවට පත් කරනවා මිනිස්සු ඒත් පරිභෝජන සීමාව ඇතුලේ පාරිභෝගිකයෙකු වශයෙන් තමාට තමාව පාලනය කරගන්න බැරි තැනකටපත් වෙනවා මිනිස්සු. අන්න එතනදී මේ තමා නොවන අනිකා පාලනය කිරීමේ හැකියාව තියෙන මානවයාට තමාව පාලනය කරගැනීමට තියෙන ඉඩකඩ හා තමාට පාලනය කරගැනීමට තියෙන තමාට තමාව පාලනය කරගැනීමට තියෙන අවස්ථාව හා ශක්තිය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒක හින්දයි දිගින් දිගට මේ ශ්‍රී ලංකාවට hina වෙන්න පුළුවන් රටක් වෙනවා නම් ශ්‍රී ලංකාවට ඇත්තටම ආසන්නම අනාගතයේදී 2024 දී මෝඩ දෙන්න තියෙන ආර්ථික හා සමාජ වෙනත් අර්බුදයන් ඇතුළේදී මූනේ hinaව ඉතුරු කරගන්න නම් තමාගේ පරිභෝජන සීමාව තමා විසින් සලකනු කරගත යුතු වෙනවා. එහෙම නැත්නම් ලෝක වෙළඳ පොලේ දැවැන්ත පන්දුවක දැවැන්ත ක්‍රීඩාවක පන්දුවක් වෙනවා විතරක් නෙමෙයි පන්දුවේ මයිලක් වෙලා සිද්ධ වෙනව නැති වෙයි. ඒක නිසයි මේ ධර්ම දේශනාවෙහි ඒක නිසයි මේ තථාගත වාක්‍යයේහි සමාජ අර්ථය මෙලෙස විග්‍රහ කරන්නේ.
කාරුණික පින්වත් ඉස්සර කාලේ මිනිස්සු ඒකනේ අපේ තාත්තලගේ කාලේ හා තාත්තලගේ තාත්තලගේ කාලේ මෙන්න තේ කියන්නේ සීයලගේ ආච්චිලගේ කාලේ බලන්නකෝ පවුල් දිහා බලාපුවාම රස්සා තිබුණේ නැහැ ඒක ජොබ් නැහැ ඒ හින්දා ඕටි නැහැ ඒ හින්දා බටා නැහැ ඒ හින්දාම ස්ට්‍රයික් නැහැ ඒ හින්දාම වැඩි පඩි නැහැ ඒ හින්දාම පෙන්ෂන් නැහැ හැබැයි ළමයි හිටියා ජීවත් වුණා ළමයි ඉගෙනුවා ළමයි 10-12 දිනක් හිටියා එයයි හොඳට කණ්ඩ බොණ්ඩ දුන්නා එයයට හොඳට ඉගෙනුවා ශක්ති සම්පන්න පුරුෂයන් හා ස්ත්‍රීන් වශයෙන් හැදුනා වැඩුණා නෑ නෙමෙයි ඒත් අද වෙනකොට තත්ත්වය මොකද්ද ඕටිත් තියෙනවා ඒ කියන්නේ ජොබ් තියෙනවා බටා තියෙනවා පෙන්ෂන් තියෙනවා මේ ඔක්කොම තියෙනවා ඒත් සතුටනේ ළමයි නේ ඉන්න ළමයින්ට කණ්ඩ දෙන්න විදිහක් නෑ තුන් වේල බඩ පිරিলা නෑ මූණේ හිනාවනේ අදවතේ සැනසille නෑ හිතේ සතුටනේ ඇයි ඒ එදා රටේ මිනිස්සු තමගේ පරිභෝජන සීමාව මැනවින් සලකුණු කරගෙන තිබුණා තමන්ට ඕන කරන්නේ කොච්චරද කියන එක තේරුම් කරගෙන තිබුණා මිනිසුන්ගේ ප්‍රමාණවත් දේවල් තිබුණාට පස්සේ දැන් ඇති කියන තැනක හිටියා හැබැයි දැන් ඇති කියන තැනක ඉඳලා වැඩ නැවැත්තුවේ නෑ තව තව දේවල් කළා හැබැයි තෘප්තිමත් හැබැයි හම්බ කරලා ඒක නිසා මේ කියන එකෙන් අදහස් කරන්නේ දැන් ඇති කියලා සම්පූර්ණ වැඩ නවත්තන්න නෙමෙයි මිනිහෙක් අසීමිත තෘෂ්ණාවෙන් කටයුතු කිරීමයි ඇත්තටම අවශ්‍යතා ඉස්සරහා කටයුතු කිරීමයි කියලා කියන්නේ දෙකක් එහෙම බලාගෙන ගියාම මානවයාට තියෙන සොයන් වගවීම තමයි හම්බ කරන එක කුටුම්බය සංරක්ෂණය කරන එක එතකොට එතනදී මේ කියන කාරණාව ග්‍රහණය කරගත යුත්තේ මෙසේයි ග්‍රහණය කරගත යුත්තේ කිසිදු දෙයක් නොකර සිටීමෙන් නොවේ ප්‍රමාණාතික්‍රාන්ත මානසික වේදනාවකින් දරාගත නොහැකි අසීමිත ව්‍යායාමයකින් ජීවිත කාලයේ පුරාවට මුණ හිනාවක් ගන්නේ නැතුව සතුටක් නඩත්තු කරන්නේ නැතුව කිසියම් ආකාරයක වේදනාවකින් ඇඟ නඩත්තු කිරීම නෙමෙයි ප්‍රමාණවත් තරම් හම්බ කිරීම උදසා උත්හාන සම්පදායෙන් උස්සාහයෙන් හම්බ කළ යුතුය කිසියම් තැනක දැන් ඇති කියලා නැවැත්විය යුතුය හැබැයි ඒ දැන් ඇති කියලා නවත්තනවා නෙමෙයි දැන් ඇති කියලා අර කියපෝ අසීමිත ව්‍යායාම වෙනුවට ජීවිතය නඩත්තු කළ යුතුය හැබැයි හම්බ කිරීම නොනැවැත්විය යුතුය නඩත්තු කිරීම නොනැවැත්විය යුතුය එතන ඉඳලා තෘප්තිමත් මිනිසෙකුගේ භූමිකාව කරමින් ඔහු ජීවත් විය යුතුය ඔහු හරි හම්බ කළ යුතුය කාරුණික පින්වත් මේ සියල්ලම කරන්නේ ආශාව නැත්තටම නැති කරන්න ඕනේ කියලා කියන තැනක ඉඳලා නෙමෙයි. ඒක මහා පරමාර්ථයක් ආශාව නැත්තටම නැති කරනවා කියලා කියන්නේ නිවන සාක්ෂාත් කර ගැනීම කියලා කියන එකයි. නැත්තටම නැති කරන්න කලින් පාලනය කරන්න ඕනේ නැද්ද? දියවැඩියාවත් එහෙම තමයි. දියවැඩියාව නැත්තටම නැති කරන්න කලින් දියවැඩියාව පාලනය කරන්න ඉපැයි. ලෙඩක් සම්පූර්ණයෙන්ම සුව වෙන්න කලින් පැතිරීම වළක්වන්න ඉපැයි. ගින්න සම්පූර්ණයෙන්ම නිවන්න කලින් පැතිරීම නවත්තන්න ඉපාය. වෛරසය සම්පූර්ණයෙන්ම නවත්තන්න කලින් වෛරසයේ පතුරුවාලීම පැතිරී යාම වැළැක්විය යුතු නොවේද? ඉතින් එහෙම ගත්තහම පැතිරීම වැළැක්විය යුතුයි. ඒ පැතිරීම වැළැක්වීමත් සපුරා නැවැත්වීමත් දෙක. ඒක නිසා ඉස්සර වෙලාම ආශාවල් තියෙන්නේ ගිනි අරගෙන පැතිරී යන පැතිරීම නවත්තන්න. එහෙමත් නැත්නම් ආශාව තියෙන සම්පූර්ණයෙන්ම නවත්තන්න කලින් පාලනය කරන්න. ඒක නිසා ඉස්සර වෙලාම කරන්න ඕනේ ආශාව පාලනය කිරීම. ආශාවේ ගොදුරක් බවට තමාපත් වෙනවද? තමාගේ ගොදුරක් බවට ආශාවපත් කරගන්නවද කියලා කියන එක පෞරුෂ පූර්ණ පුද්ගලයෙකුගේ තීන්දුව විය යුත්තේ තමා විසින් ආශාව තමාට ඕනෑ විදිහට පාලනය කිරීමට තීන්දුව ගැනීමයි. එහෙම නැතුව ආශාව විසින් තමාව පාලනය කිරීමට උත්සාහ කරන්න තමා ආශාව විසින් තමාව පාලනය කරන්නට ඉඩ ලබා නොදීමයි. එහෙම බලාගෙන ගියාම ඉතාම සියුම් කාරණාවක් නොඋනා වුණත් මේ කාරණාව කුටුම්බයත් එක්ක සාකච්ඡා කළ යුතුයි. ස්වාමි පුරුෂයා භාර්යාව සමග, භාර්යාව ස්වාමි පුරුෂයා සමග, ඒ වගේම දරුවන් සමග සාකච්ඡා කළ යුතුයි. මේ දරුවන් සමග පොදුවේ මේ සාකච්ඡාව සාලේ මැදදී සාකච්ඡාවක් වශයෙන් අරගත්තට පස්සේ ඔවුනෝන්ගේ අදහස් එකතු පාදා කරගත හැකි එකතු පාදා කරගත යුතුය. ඒ අනුව
තමාගේ පවුල විසින් තීන්දුව කර ගත යුතුයි තමාට කොච්චර ඕනේද තමාට කොයිතරම් ප්‍රමාණයක් අවශ්‍යද තමාට අනවශ්‍ය දේවල් මොනවද අනවශ්‍ය දේවල් ගොඩ ගසා ගැනීමෙන් ඇති වෙන ඵලය මොකක්ද කියන එක ලොකු ගයක් හදලා බඩු ගොඩාක් රෝපුවාමත් පොඩි ගයක් හදා ගැනීමත් වෙන දෙකක් නොවේ එකක්මයි ඇයි ලොකු ගයක් හදලා බඩු ගොඩාක් පුරවගත්තාම ඉඩ අඩු වෙනවා ඉතින් පොඩි ගයක් හදලා ඉඩ ගොඩක් ඉතුරු කරගන්න එක ඊට වඩා වටින් නැද්ද ඒක නිසා මිනිස්සුන්ගේ වටිනාකම් මැනෙන්නේ ගල් වැලි සිමෙන්ති යකඩ ලී වීදුරු ටයිල් ස්ටයිල් සහ ඔප්පු තිරප්පු පමණක් නොවේ account එකේ බින්දු ප්‍රමාණයට සහිලක්කම් ප්‍රමාණයට නොවේ මිනිස්සු කොච්චර දේවල් තිබුණත් අවුරුදු 80 වෙන 90 වෙන පස්සේ බෙලහීන වෙන කොච්චර දේවල් නොතිබුණත් මිනිස්සුන්ට අවුරුදු 80 වෙන 90 වෙන පස්සේ බෙලහීන වෙන ඒක නිසා තීන්දු ගන්න ඕන පාරිභෝගිකයෙකු වීමේ සීමාව මතක තියාගන්න පාරිභෝගිකයෙකු නොවි ජීවත් වෙන්න බෑ පාරිභෝගිකයෙකු නොවි ඇසුරෙන්න බෑ පාරිභෝගිකයෙක් වීමෙන් වැළකී සිටීමට හැකියාවක් අපි ඒ පාරිභෝගිකයෙක් වෙනවා නම් පාරිභෝගිකයාගේ කවර තැනක සිටිය යුතුද කියන කාරණාව අපේ අවධානයට ගත යුතු වෙනවා කාරුණික පින්වත් මේක මේ විදිහට තීන්දුවක් නොගත්තොත් නූල කැඩිලා ගියේ සරුංගලේවත් වැටෙන තැන හොයන්න බෑ වැටෙන තැන හොයන්න බෑ තිරින්ග නැති වාහනයක් වගේ ප්‍රපාතයට ගිහින් වැටෙන තැන හිතාගන්න බැරි ඒක නිසා තැන තැන යන පුළුම් පොදක් වගේ වැටෙන තැන හොයන්න බැරි වෙන කප්පිත් එකු නැති නෞකාවක් වගේ මූදෙ කොහේ ගිහින් අතරමං වෙයිද කියලා හිතාගන්න බැරි වෙන ඒක හින්දා මේ පාලනයේ සුඛානම ආසා පාලනයේ සුඛානම තමා අත් තිබිය යුතුමයි ඒක නිසා අපේ මනස තියෙන්න ඕන දැන් ඇති කියලා කියන මනස දැන් ඇති කියලා කඩදාසි කොලයක ලියලා බිත්තිය ගහගන්නත් පුළුවන් හැබැයි දැන් ඇති කියන මනස ඇති කරගන්න පුළුවන් ඇති නැතුව ඇති කියලා හිතන එකේ තේරුමක් නැහැ Tamanට ඇති නැතුව ඇති කියලා හිතන එකේ තේරුමකුත් නැහැ ඇත්තටම ඇතිනම් තව දුරටත් එකී ව්‍යාපාර එකී රැකී රක්ෂා එකී වෘත්තීන් කරගනිමින් තෘප්තිමත් තැනක සිටිය යුතුය කාරුණික පින්වත්නි ධනවත් වීම අත්‍යවශ්‍යයි සල්ලිකාර වීමට වඩා සල්ලිකාර වීමත් ධනවත් වීමත් කියන්නේ දෙකක් සල්ලි වලට ඉංග්‍රීසියෙන් කියන්නේ මනි කියලා ධනයට ඉංග්‍රීසියෙන් කියන්නේ වෙල්ත් කියලා සල්ලි ගොඩක් නැත්තම් මනි ගොඩක් තිබිච්චම රිච් පර්සන් වෙල්ත් ගොඩක් තිබිච්චම වෙල්දි පර්සන් සම්පත් වලින් ආඩ්‍ය වුණාට පස්සේ ඒ තැනත්ත පෝසතෙක් බවට පත් වෙනවා ඉස්සර කාලේ මිනිස්සු පෝසත් සල්ලිකාර වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් සල්ලි තියනවා වෙන්නත් පුළුවන් නැතුව වෙන්නත් පුළුවන් හැබැයි මිනිස්සු පෝසත් මොනවයින්ද පෝසත් ධනයෙන් පෝසත් ඉඩමෙන් පෝසත් පළතුරු වලින් පෝසත් එළවලු වලින් පෝසත් ධාන්‍ය ආදියෙන් පෝසත් බතබුලතින් පෝසත් දරුවන්ගෙන් පෝසත් ස්වාමි භාර්යාවන්ගේ සමගියෙන් පෝසත් නිරෝගීකමෙන් පෝසත් ගව මහිෂාදීන්ගෙන් පෝසත් අද සල්ලි වලින් පෝසත් එකක්වත් නැහැ ඒ කියන්නේ සල්ලි නැත්තම් අදටත් ඈත බැද්දේ ගම්මානයකට ගිහින් බලන්නකෝ ලංකාවේ මිනිස්සුන්ට සල්ලි නැතුව ජීවත් වෙන්න පුළුවන් ටික දවසක් හරි ඒත් මේ මහා නගරේ සල්ලි නැතුව ජීවත් වෙන්න බෑ නගරේ පිරෙන්න බඩු තිබුණා රටක් පෝෂක් වෙන්නේ දේවල් තියනවා නම් මිසක් ඩොලර් තියනවා නම් නෙවෙයි සල්ලි නැත්තම් රුපියල් නැත්තම් ඩොලර් කියලා කියන්නේ භාණ්ඩයක් තවත් භාණ්ඩයක් බවට පත් කරගෙන අතරමැදි හුවමාරු සංකේත ඒකකයකට අතරමැදි හුවමාරු සංකේත ඒකකයකට අපිට අඹ ගෙඩියක් කොස් ගෙඩියක් බවට පත් කරන්න බෑ අඹ ගෙඩිය සල්ලි බවට පත් කරලා සල්ලි කොස් ගෙඩියක් බවට පත් කරන්න පුළුවන් දැන් මැද්දේ තියෙන්නේ සල්ලි හැබැයි අපිට අඹක් තියෙනවා නම් කොසුත් තියෙනවා නම් සල්ලි ඕන වෙන්නේ නැහැ ඒ හින්දා මානව අවශ්‍යතා උදෙසා
කෘෂිකාර්මික නිෂ්පාදකයන් නිෂ්පාදනයන් බහුල වෙච්ච රටක ආහාර නිෂ්පාදනය හා ආහාර අලවිය කියලා කියන මාතෘකාව නැති වෙන. ඉතිහාසයේ හදාරනවා කියලා කියන්නේ බර කරත්ත වලින් යන්න යෝජනා කරනවා කියලා කියන එකට නෙවෙයි. ඉතිහාසයේ හදාරනවා කියලා කියන්නේ ඉතිහාසයේ ගුණය සුවඳ සහ බර තේරුම් ගන්න එකට. අපිට මේ නැනෝ ටෙක්නොලොජි එක තියෙන ටච් සිස්ටම් කම්පියුටර් සුපර් කම්පියුටර් ටෙක්නොලොජි එකක් තියෙන රටක ලෝකෙක බර කරත්ත වලින් යන්නවත් ලන්තරුම් වලින් එළිය ගන්නවත් යෝජනා කරන්න බෑ. හැබැයි ඒ විදිහට ඉතිහාසයේ යම් යම් සිද්ධිහා තාක්ෂණය භාවිත කරන්නට ඕනේ උනේ නැති උනත් ඕනේ උනත් මූණට හිනාව ගේන්න නම් ඒ ඉතිහාසයේ තිබිච්ච ಗುಣ බර ගුණය සහ බර අපි ගාවට ගේන්න ඕන. ඒක හින්දා තමයි මම කියන්නේ ආහාර පාන බහුල වුණු රටක සල්ලි බහුල කළාම ආහාර පාන හිඟ වෙන ආහාර පාන මිලදී ගැනීමට පමණක් තියෙන දේවල් බවට පත් වුණාට පස්සේ නිෂ්පාදනය අඩු වෙන ඕනෑම තරම් මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා නම් තවත් විදියකින් කියනවනම් රටක ජනතාවට ක්‍රය ශක්්‍යතාව වැඩි නම් ක්‍රය ශක්්‍යතාව කියන්නේ මිලදී ගැනීමේ හැකියාව වැඩි නම් ඒ තැනැත්තෝ නිෂ්පාදනය කිරීමේ උවමනා දෙයක් හැටියට හිතන්නේ නැහැ. ඇයි? මිලදී ගැනීමට හැකියාවක් තියෙන නිසා. හැබැයි මිලදී ගැනීමට හැකියාවක් තිබුණා වුණත් ගණ්ඩ ප්‍රමාණවත් සාධක නැත්තම් බඩු නැත්තම් නිෂ්පාදිතයන් නැත්තම් ඒ රට නිෂ්පාදනය කළ යුතු වෙනවා. එතන ලෝකේ සමහර රටවල සමහර රටවල් හදන්න බෑ. ඒකයි පිළිගන්නට ඕන. සමහර රටවල් තියෙනවා සමහර රටවල් හදන්න බෑ. අපි වගේ ආසියාතික රටකට තෙල් හදන්න බෑ. ඒක මිලදී ගන්නම සිද්ධ වෙනවා. හැබැයි මිලදී ගන්න ඕනේ නැති දේවල් මිලදී ගන්නවා කියලා කියන්නේ දුප්පත් රටක්. මිලදී ගන්න ඕනේ නැති දේවල් මිලදී ගන්න රටවල් කල යුත්තේ මිලදී ගන්න සිද්ධ වෙන දේවල් නිෂ්පාදනය කිරීමයි. ඒත් නිෂ්පාදනය කර කර තිබිච්ච දේවල් මිලදී ගැනීමට හැකියාව තියෙන නිසාම පමණක් නවතා දැමීම මුග්ධ රාජ්‍යයක ස්වභාවයයි. මුග්ධ පාලනයක ස්වභාවයයි. මුග්ධ දේශයක ස්වභාවයයි. මුග්ධ ජනතාවකගේ ස්වභාවයයි. ඒක නිසා හැම වෙලාවෙම දේශපාලකයන්ට ඇඟිල්ල දික් කරනවා වෙනුවට තමා විසින් පත් කරන ලද දේශපාලකයන්ට තමා විසින් ඇඟිල්ල දික් කරනවා වෙනුවට එකී දේශපාලකයන් පත් කළ තමා වෙතද ඇඟිල්ල දික් කරගත යුතුව තියෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රජාවක් හැටියට අපිට තියෙන වගවීම් රාශිය අපිටත් පාරිභෝගිකයන් වශයෙන් සිටිය යුතුව තියෙනවා. තියෙන හැම දෙයක්ම මිලදී ගත යුතුය. තියෙන සියල්ලක්ම තියෙන්නේ අපට මිලදී ගැනීමටය කියන මනසින් මිදිය යුතු වෙනවා. එහෙම මනසින් මිදුනේ නැත්තම් අපිට සිද්ධ වෙනවා දකින්න මේ සියල්ලට මිලක් නියම කරලා තමා සතු කර ගැනීමට වෑයම් කිරීමට. එකී සතු කර ගන්නා වෑයම් කිරීමට දරණ වෑයම විසින්ම තමාගේ මූණ හිනාව නැත්තටම නැති වී යාමට ඉඩගත් තියෙනවා. ඉතින් ජීවිතයක් තියෙන්නේ පරමාර්ථ සාධනය කරගන්න. ඒ පරමාර්ථ සාධනය කර ගැනීම උදෙසා තමාගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම අත්‍යවශ්‍යව තියෙන. අරමුණු සියල්ලකගේ එකතුව තමයි පරමාර්ථයක් කියලා කියන්නේ. ඔබ දන්නවා ඉංග්‍රීසියෙන් aims objectives කියලා දෙකක් තියෙනවා. Objectives කියන්නේ අරමුණු වලට, aim කියන්නේ පරමාර්ථ වලට. පරමාර්ථ සාධනය කරගන්න බෑ අරමුණු සාධනය කරන්නේ නැතු. ඒක හරියට මේ වගේ. මේ ඇඟිලි පහත් අල්ලත් අරමුණු නම් අත කියලා කියන්නේ පරමාර්ථයයි. යමෙකුට ඇඟිලි පහ සාර්ථක කරගන්න පුළුවන් නම් අල්ල සාර්ථක කරගන්න පුළුවන් නම් අත සාර්ථක කරගන්න අවශ්‍ය නැහැ. ඒක નિરાයාසයෙන් සාර්ථක වෙනව නිසැකව. ඒ විතරක් නෙවෙයි. ඒ විතරක් නෙමෙයි. නිශ්චිත වශයෙන් අපි හිතමුකෝ පොතක් කියවන්න උත්සාහ කරන කෙනෙක් පිටුවෙන් පිටුව කියවපුවම පොත කියවන්න වෑයම් කරන්න ඕන නැහැ. පොත කියවනවා කියලා කියන්නේම පිටු කියවනවා කියලා කියන එක තමයි. පෙති සාර්ථක වෙන්න පුළුවන් නම් කාට හරි මල සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරන්න උවමනාවක් නැහැ. නිසා ජීවිතයක් කියලා කියන එකේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට වෑයම් කළ යුතුයි. ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අවසානය වන්නේ පරමාර්ථයන් සාක්ෂාත් කර ගැනීමමයි. ඒක හින්දා අපි වෑයම් කළ යුතුයි අපේ අරමුණු මොනවද කියලා හිතන්න. ඒ සඳහා
ඔබට තියෙනවා ලස්සන වචන දෙකක් ඔබ දන්නා ඒ තමයි සංයුක්ත සැලැස්ම සහ ක්‍රියාකාරී සැලැස්ම කියලා කියන එක කෝපරේට් ප්ලෑන් සහ ඇක්ෂන් ප්ලෑන් කියලා කියන එක 2024 පටන් ගන්න හදන මේ අවුරුද්දේ අවසානයේදී කුමක් කවුරු වෙන්නද බලාපොරොත්තු වෙන්නේ 2025 26 27 28 29 අවුරුදු පහක් ඉස්සරහට ජීවිතේ කොයි විදිහේ අරමුණුද සාක්ෂාත් කරගන්න කොයි විදිහේ පරමාර්ථයකටද යන්න උත්සාහ කරන්නේ පරමාර්ථය මොකද්ද එහෙම නැත්නම් ඉලක්කයන් මොකද්ද අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් හිතනවා මම මෙච්චර ප්‍රමාණයක් මෙච්චර විභාග ප්‍රමාණයක් සමත් වෙනවා එතන මෙච්චර විභාග ප්‍රමාණයක් සමත් වෙනවා කියන එක අවුරුදු පහක ඉලක්කයක් නම් ඒ තැනත්තා 2024ට කුඩා කොටසක් තෝරාගත යුතුයි ඒ කුඩා කොටසට ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ යුතුයි අර මහා සංයුක්ත සැලැස්ම ඇතුලේ මාස 12 සැලසුම් කිරීම තමයි ක්‍රියාකාරී සැලැස්ම කියලා කියන්නේ ඒ මාස 12ත් අවුරුද්දත් 12කට කොටස් කරගත්තොත් මාසයක ක්‍රියාකාරී කොටස තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා අන්න එහෙම තමයි ඇක්ෂන් ප්ලෑන්ස් එහෙම නැත්නම් ක්‍රියාකාරී සැලසුම් හදන්නේ සංයුක්ත සැලැස්ම කෝපරේට් ප්ලෑන් එක ඇතුලේ ඒක හින්දා ජීවිතය කියලා කියන්නේ තාමත් මනරම් දෙයක් ජීවිතය කියලා කියන්නේ දහ දුක් විඳින තැනක් නෙමෙයි ජීවිතය කියලා කියන්නේ අපිට හම්බ වෙලා තියෙන මනරම් දායාදයක් මේ මහා ස්වභාව ධර්මයත් එක්ක මේ මහා වැස්සත් එක්ක මේ මහා සුළඟත් එක්ක මේ මහා අවුවත් එක්ක මේ මහා සමාජයක් එක්ක මේ මහා සම්පත් ගොඩක් එක්ක ඉපදිච්ච අපිට දුක් විඳිනෝ වෙනුවට සුවසේ ජීවත් වෙන්නට සැනසෙල්ලේ ජීවත් වෙන්නට වරම් තිබියදී එලෙස පාවිච්චි කරන්නේ නැතුව ජීවිතේ නාස්ති කර ගැනීමත් ජීවිතේ විඳ නොගැනීමත් අවාසනාවක්. යම් කිසි කෙනෙක් පාලනය කරගන්නට නොහැකි ඇබ්බැහියාවකින් පෙළෙනවනම් එකී ඇබ්බැහියාවේ ගොදුරක් බවට පත් වෙලා තියෙනවනම් ඒතරත අවාසනාවන්තයෙක්. ඒකට හේතුව තමයි ජීවිතේ විඳින්න තේරෙන්නේ නැතිකම. ජීවිතේ විඳගන්න වාසනාව නැතිකම. ප්‍රකෘති භාවයේ සිට විකෘති භාවයට ගමන් කිරීම ජීවිතේ විඳ ගැනීමද උත්සාහ කරන්නේ වෛද්‍ය විද්‍යාවෙන් විකෘති භාවයේ සිට ප්‍රකෘති භාවයට ගෙන ඒමට ඒ ප්‍රකෘතියේ සිට විකෘතියට යාම ඇත්තරම ගෝ තාපස්සට යන ගමන වෛද්‍ය විද්‍යාව බිහි වෙලා තියෙන විකෘති වුණොත් ප්‍රකෘති කරන්නේ එහෙත් ඇතම් කෙනෙක් මේ ප්‍රකෘතිය විකෘතියක් බවට පත් කර ගැනීමෙන් ලබන කවර වින්දනයක්ද කවර සතුටක් කෙලින් ඉන්න පුළුවන් එක්කෙනා ඇදවීමෙන් ලබන්නේ කවර සතුටක්ද හිටගෙන ඉන්න පුළුවන් එක්කෙනා නිදාගෙන ලබන්නේ කවර සතුටක්ද මං කියන්නේ දා රාත්‍රියට නිදාගෙන නෙවෙයි ඒක හින්දා ජීවිතේ තමාට අහිමි නොවන් අහිමි වන්නේ අර කියපු මහා වේදනාත්මක විකෘති භාවයට ගියා අනිත් කාරණාව තමයි ජීවිතය කියලා කියන්නේ ඇත්තම කිව්වොත් විඳින්න පුළුවන්කම තියෙද්දි විඳින්නේ නැති එකක් ඒ කියලා කියන එකෙන් තවත් අදහස් කරන්නේ අපිට සතුටු වෙන්න පුළුවන්කම තියෙද්දි සතුටු නොවී ඉන්නවනම් පවුලක් හැටියට ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි පවුලක් හැටියට ජීවත් වෙන්නේ නැත්තම් නිදහස් සිත නිදහස් නැති සිතක් බවට පත් කරගන්නවනම් ස්වාභාවික භාවයේ ස්වාභාවිකව ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි අස්වාභාවිකව ජීවත් වෙන්න වෑයම් කරනවනම් ඇත්තර ලෝකයෙන් හුදකලා වෙලා තමාටම හිමි කූඩුවක ඇතුලෙන් කූඩු වෙලා ඇතුලෙන් ලොක් කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඒ තැනත්තා ස්වයං සිද්ධ අවාසනාවන්තෙක් ඒක හින්දා ජීවිතය කියන්නේ හරි මනරම් එකක් ජීවිතය කියලා කියන්නේ අතිශයින් වාසනාවන්ත දායාදයක් ඒ වගේම ජීවිතය කියලා කියන්නේ සංසාරයේ ගමන් මගේ තවත් එක්තරා ආදායම් ලැබෙන ස්ථානයක් මහා සංසාර ගෝර කාන්තාර සංසාරයේහි කවදාකවත් නොලැබෙන දේවල් ලබාගෙන එකතු කරගෙන යන්න ඕන තියෙන තැනක් ඒක හින්දා මේ සසර කතරේ ගමන් කරන අතරමඟදී අපිට හම්බෙච්ච මේ පරම වරම නැත්තම් පරම භාග්ය එලෙස භාවිතා කරන්නට කියලා අපි ඉතාමත්ම ආදරෙන් ඉල්ලා සිටිනවා
ඉතාමත්ම ඕනෑකමින් දැනින් දී සිටිමි. ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ 2024 වර්ෂයේ වෙනුවෙන් තමන්ගේ දායකත්වයේ දක්වමින් මේ වගේ ධර්ම ප්‍රචාරක කටයුත්තක් සඳහා තමන්ගේ දායකත්වයේ දක්වන්නේ තමන්ගේ ප්‍රජාවට ඕස්ට්‍රේලියාවේ වෙසෙන සකල විද ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ප්‍රජාවට ලෝකවාසී සත්ත්වයන්ට යහපතක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් පණිවිඩයක් ලබා දීම උදෙසායි. ඒක නිසා 2024 පරිස්සමින් අඩිය තිය යුතු බෝම්බ පිරිච්චි ගමනක වගේ එකක් අපට දැනෙන විදියට ලංකාවේ. හැබැයි ඒත් සිනහවක් නොමැති තැනක තියෙන මහා කාන්තාරයක් නොවේ. ඒක නිසා තවත් එක්තරා අභියෝගාත්මක වර්ෂයක් අපිට ලැබෙන්නේ. ප්‍රඥාවෙන් අභියෝග ජයග්‍රහණය කරගෙන ඒ 2024 නිමා කරන්නට 2024 වාසනාවන්ත වසරක් ලෙස නිමා කරන්නට අපිට චිත්ත ධෛර්යයත් කායික සෞඛ්‍යයත් ළඟා කර ගැනීමට මේ හේතු මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ සකලවිධ සමාජිකයන්ට සකලවිධ ප්‍රජාවට සකලවිධ නිලයන්ට මේ සියලු පින් පිට ලැබේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ පින් පිට ලැබේවා. මෙකට සම්බන්ධීකරණය කරන මහත්මයා ඇතුළු කොට හැම දිනාටමත් නිරෝගී සම්පත චිරජීවනයේ ශාන්තිය වේවා. බුදුරම්ම සංඝයාන තුනුරුවනේ ආශිර්වාද වේවා. සියලු පැතුම් මිටු වේවා. යහපත උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.